ආදරයෙන් පිළිගන්නවා දිලූ ඇන් සුරන්ගේ YouTube channel එකට. ඔන්න මං අද ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ විදියට රසම රසට පාටට කන්න ආස හිතෙන විදියට මැකරෝනි බිස්මල් එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයාලා හැමෝම රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක දිගටම අපි බලමු මෙන්න මේ විදියට මැකරෝන මිශමල් එකක් හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. ඒ වගේම මම ඔයාලට අද කියලා දෙන්නම් මේකට අවශ්‍ය ක්‍රීම් එක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි මේ මැකරෝන මිශමල් එකට අවශ්‍ය ක්‍රීම් එක හදාගන්න අවශ්‍ය දේවල් බලමු. මෙතන මං අරගෙන තියෙනවා චීස් මොසරෙල්ලා ටිකක්, ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඇස්ට්‍රා ටිකක් අවශ්‍යයි, නැතිනම් ඔලිව් තෙල් ටිකක් ගන්න. කිරිපිටි අපිට අවශ්‍ය වෙනවා. මෙතන මං ගත්තා කිරිපිටි තේ හැඳි 4ක් විතර. ලුණු කුඩුත් ඕන වෙනවා, ලුණු කුඩු තේ හැඳි කාලක් ගන්න. ඒ වගේම අපිට උණු වතුර කෝප්ප 2ක් විතර අවශ්‍ය වෙනවා. පාම් පිටි මේස හැඳි 1ක් විතර අවශ්‍ය වෙනවා. අපි දැන් මේ සේරම ටික මේ විදියට භාජනයකට දානවා. දාලා මේක අපි හොඳට මිශ්‍ර වෙනකන් කවලම් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට උණු වතුර එකතු කරලා මේක හොඳින් කවලම් කරගන්න. මේක කැටි ගැහෙන්න නොදී හොඳට මේ විදියට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් අපි මේක ලිපේ තියලා මේක ක්‍රීම් එකක් වගේ එනකම් හොඳින් කවලම් කරගෙන ගින්දර වැඩි කරගන්න නැතුව මෙන්න මේ විදියට හදාගන්න. මෙන්න මේ වගේ ගානට වෙනකන් ඔයාලා මේක හදාගන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මේක ක්‍රීම් එකක් ගානට හැදිලා තියෙන්නේ. ලිප ඔෆ් කරගන්නවා මේ වෙලාවේ. මෙතින් මෙන්න මේක තමයි ඉතින් මැකරෝනා මිශමල් එක හදන්න අවශ්‍ය ක්‍රීම් එක. ඊට පස්සේ අපි මැකරෝනි ටික හදාගන්න ඕනේ. මේ තියෙන්නේ මැකරෝනි ටික හදාගන්න අවශ්‍ය එළවලු ටික. මෙතන මං කැරට් අලයක් ලියලා ගත්තා. ඊට පස්සේ කුකුල් මස් කෑල්ලක් තම්බලා මේ විදියට පොඩි කෑලි වෙන්න කපලා අරගත්තා. ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටිකකුත් අවශ්‍යයි. තව ලොකු මිරිසුත් මං හීන් කෑලි වෙන්න කපලා ගත්තා. ලොකු ලුණු ගෙඩියක් මෙන්න මේ විදියට පොඩි කෑලි කපලා අරගත්තා. අල ගෙඩියකුත් පොඩි පොඩි කෑලි වෙන්න මෙන්න මේ විදියට කපලා ගන්න ඕනේ. ඊට පස්සේ අපට අවශ්‍යයි ගම්මිරිස් කුඩු, කහ කුඩු සහ තුන පහ කුඩු මේස හැඳි 1ක් විතර ගත්තා. කහ කුඩු තේ හැඳි භාගයයි, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි, ඒ ප්‍රමාණයන් තමයි මං ගත්තේ. ඊට පස්සේ අපට අවශ්‍ය ප්‍රමාණයට ලුණු අවශ්‍ය වෙනවා. මෙන්න මේ දේවල් තමයි අපට අවශ්‍ය මේ මැකරෝන මිශමල් එකට අවශ්‍ය එළවලු ටික හදාගන්න.
අපිට තව සුදු ලුණු බික් දෙක තුනකුත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට ටොමැටෝ පේස්ට් ටිකක් අවශ්‍යයි. ටොමැටෝ පේස්ට් නැත්නම් ඔයාලා ඒකට හොඳට ඉතුණු තක්කාලි ගෙඩියක් පාවිච්චි කරන්න. අපි ඉස්සෙල්ලාම මැකරෝනි ටික මෙන්න මේ විදියට තම්බලා අරන් තියා ගන්න ඕනේ. දැන් අපි යමු මේ එළවලු ටික කොහොමද හදාගන්න කියලා බලන්න. මම මේකට ටොමැටෝ පේස්ට් ටික එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳින් කවලම් කරගෙන ඊට පස්සේ අපේ කුකුල් මාස් ටික මේකට එකතු කර ගන්න ඕනේ. හොඳින් කවලම් කරගෙන ඉවර වෙලා ඔයාලා මේකට පොඩි ප්‍රමාණයක් වතුර එකතු කර ගන්න. එකතු කරගෙන මේක ටිකක් තැම්බෙනකම් විනාඩි දෙකක් වගේ ප්‍රමාණයක් තැම්බෙනකම් වහලා තියන්න. දැන් මේ තියෙන්නේ අපේ මේලවලු ටික තමයි හොඳට තැම්බිලා තියෙන්නේ මේ විනාඩි දෙකකට පස්සේ. දැන් අවන් එකට දාන්න පුළුවන් මේ වගේ භාජනයක් අරගෙන ඒකට ඉස්සෙල්ලාම මම අපේ ක්‍රීම් එකෙන් ටිකක් මෙන්න මේ විදියට දාගන්නවා. දැන් මම මේකට අපි තම්බ ගණිපු මැකරෝනි එකෙන් භාගයක් විතර දානවා. ඔයාලට පුළුවන් මේක වෙනස් විදියකටත් හදාගන්න. ඒ කියන්නේ මේක තට්ටු දෙකකට හතරකට හදාගන්න පුළුවන්. මම මේක හදන්නේ දෙකකට තමයි. මෙන්න මේ විදියට මම භාගයක්ම දාගන්නවා. දැන් මම ආපහු මේකට හොඳට මේක තුනී කරගෙන ක්‍රීම් එකෙන් භාගයක්ම මෙන්න මේ විදියට මම දාගන්නවා මේ මැකරෝනි එක උඩින්. ඊට පස්සේ අපේ එළවලු මිශ්‍රණය මේ විදියට ඒ මැකරෝනි එකට උඩින් තුනී කරගන්නවා. ඔයාලා මේක තට්ටු දෙකකට හදන හතරකට හදනවා නම් මේ එළවලු මිශ්‍රණයෙන් භාගයක් පමණයි මේකට දාන්න ඕනේ. මම සම්පූර්ණ ඔක්කොම දැම්මේ මේකට තට්ටු දෙකට හදන නිසා.
දැන් මම මේකට චීස් මොසරෙල්ලා ටිකක් එකතු කරගන්නවා මේ විදියට උඩින්. ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටිකකුත් මේ විදියට දාගන්න ඕනේ. දැන් අපේ ඉතුරු මැකරෝන ටික ඊට උඩින් මෙන්න මේ විදියට දාගෙන හොඳට තුනිය කරගන්න. ඊට පස්සේ අපේ ක්‍රීම් එකේ ඉතුරු ටිකත් මෙන්න මේ විදියට උඩින් දාලා හොඳට තුනී කරගන්නවා. මේ විදියට උඩින් ආයෙමත් අපි චීස් මොසරෙල්ලා ටිකක් එකතු කරගන්න ඕන. දැන් ඉතින් අපිට තියෙන්නේ මේක අවන් එකට දාන්න. බලමු අපි මේක අවන් එකට දාලා කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ මැකරෝනි බිස්මල් එක අවන් එකට දාලා මෙන්න මේ වගේ පාටක් වෙනකන් අවන් එකේ තියෙන්න අරින්න ඕනේ. දැන් ඉතින් ඔයාලටත් පුළුවන් මේ වීඩියෝ එක බලලා මේ විදියට රසම රස මැකරෝනි බිස්මල් එකක් හදාගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා හිතෙනවා. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න මේ වීඩියෝ එක. ඔයාල හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.